විදායක ජනාධිපතිතුමෝ මේ රටට ඇති වෙච්ච කිසිම සිතක් මම දකින්නේ නැහැ. අපේ රට හැම පැත්තෙම අස්ථාවර වෙමින් ගියා මිසක් ස්ථාවර තත්ත්වයක් ඇති වුණේ නැහැ. කෝටි 400ක් විතර මැතිවරණයටත් ඒ වගේම විදායක ජනාධිපතිවරු නඩත්තුවට ඊට වඩා විශාල මුදලකුත් රාජ්‍ය පාලනය ඇති වෙන ගැටලු සැලකිල්ලට ගත්තම ඒකේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මේ විදායක ජනාධිපති ක්‍රමයට පෙර රට හොඳ තත්ත්වයක තිබුණා. නමුත් මේ තියෙන විදියට ජනාධිපතිවරණයක් එන්න තියෙනවා. අපි ඒකෙදි පැහැදිලිවම අපි පක්ෂයේ විදියට අපි විශ්වාස කරන සන්ධානයක් ගොඩ නැගෙන්න ඕන. ඒක ගැන අපේ බාධාවක් නැහැ. අපි තනියෙන් තරම් කරන්න ඕන කියන මතයක අපි ඉන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොහොට්ටු පක්ෂය අතර යම් එකඟතාවයක් ඇති වෙමින් යනවා. නමුත් අපි මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන කිසිම පක්ෂයකට දිය කරලා අරින්න ඉඩ තියෙන විදියට මේ එකඟතාවයන් හැදෙන්නේ නැහැ කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන්ට අපි ඉතාමත් පැහැදිලිව කියන්න ඕනකම තියෙනවා. ඒ වගේම බලාපොරොත්තු වන ඉදිරියේදී ජනාධිපතිවරයා කවුද කියන එකට එහා ගිහිල්ලා මේ රට දිනන වැඩපිළිවෙල මොකද්ද කියන කාරණාව තෝරන්න. එහෙමනම් යෝජනාවෙන් අපේක්ෂකයා මේ රටට අපට පොරොන්දුවක් දෙන්න ඕනේ අපි ජනාධිපති වුණාම මේ ඇමරිකානු බලවේගයට අපි යට වෙන්නේ නැහැ කියන කාරණාව. මමත් එක්ක එවැනි ප්‍රකාශයක් කරලා තියෙන දේ ප්‍රකාශන පිළිබඳව ජාමත් කනගාටු වෙනවා. ඉලක්ක ප්‍රතිමාට විනය පිළිබඳව විශාල ප්‍රශ්නයක් තියෙනවා. එතුමාගේ විනය පිළිබඳව එතුමා මීට වඩා කල්පනා කරන්න වෙයි. එතුමාද ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙක් බවට පත් වෙලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක. ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙක් ඉල්ලාසලා ඔය විවේචනය කරනවා නම් මම හිතන්නේ අපිටත් එතුමාගේ தත්ත්වෙම බහින් නැතුණත් අපට උත්තරයක් දෙන්න පුළුවන් කමක්.